නිකන් කියලා හරියන්නේ නැහැ නේ මෙහෙම කරන්න මට කරන්න දෙයක් බැරි නම් මම කියවලා හරියන්නේ නැහැ මම දෙයක් කරලා පෙන්නන්නම් එළුවෙන් ඒ ශක්තිය ඊට වඩා ලබා ගන්න පුළුවන් අනිවාර්යෙන් පුළුවන් ලංකාවේ තියෙන ආහාර ඕන තරම් තියෙනවා ගන්න පුළුවන් ආහාර රටා ඕන තරම් තියෙනවා හැබැයි අනිවාර්යෙන්ම ඉස්සරහදී වස විස කන ආහාර හින්දා අපිට ආහාරවටත් වැඩිය අපිට කන්න වෙන්නේ මොනවද දන්නවද මේ ලුණු වතුරයි සූර්යා ලෝකය කියන්නේ පිරිමියෙකුට ඇත්තටම ගන්න පුළුවන් හොඳ ටෙස්ටොස්ටරෝන් බූස්ට් එකක් තමයි ඒක ඒක කිව්ව කතාව තමයි කැඳ බීල දාවේ කියලා ඇහුවම අර මිනිස්සු ඒක බොන්නේ නැති හින්දා ඒක හිමම නැති කරා කැඳ ඒක කෑම ආහාර වේලට කලින් කැඳ කෝප්පයක් බොන්න ඕනේ ආයිබෝවන් සුබ දවසක් පරපුර උරුම YouTube channel එකෙන් අද අපි ඇවිල්ල ඉන්නවා මෙච්චර කල් අපි නොකරපු විදිහ වැඩසටහනක් ගන්න විශේෂ කෙනෙක් හම්බෙන්නේ ඒ ටොනි ජයවර්ධන ආයිබෝවන් අයියේ ආයිබෝවන් ජීවිතයේ අයියේ සමහර මිනිස්සු සමහර තීරණ ගන්නවා හරි අම්පූර්ණ තීරණ. ඔබ යම් තීරණයක් ගන්න ජීවිතයේ එක් දිනක නිර්මාංශ වෙනවා කියලා. ඔබ කොයි කාලෙන් නිර්මාංශ වෙන්නේ? මම නිර්මාංශ වෙන්නේ මල්ලී අවුරුදු දැන් 10කට ළඟයි. හේතුවක් තියෙනවා. හේතුවක් එක්කනේ හැමදේම මේ ලෝකේ සිද්ධ වෙන්නේ. ඉතින් පරිණත වීමත් සමගම මේ ලෝකේ හැමදේම වෙනස් වෙනවා. එතකොට යම් කිසි තැනකදී මේ මොලේට එන්න ගන්නවා සත්ව මාංශ ආහාරයට ගැනීම සුදුසු නැහැ කියන තැනට එන්න හදනවා. එතකොට ඒක වෙන්න ඒක මම කරන්නේ මම අදහන දෙවියන් වාසේ වෙනුවෙන් රාවණ දෙවියන් වෙනුවෙන් තමයි මම මේ තීරණය ගන්න. ඉතින් මේ මොලේ වර්ධනය වෙනකොට ඔබට තේරෙනකොට යම් කිසි කාලයක් එනකොට මේ ගොඩක් වෙලාවට ජීවිතේ එක එක තීරණ ගන්නවා. ඉතින් මේ අවුරුදු ගාණක් ආපු මස්මාළු නවත්තලා නිර්මාංශ වෙල ජීවිතයක් ගත කරන්න හිතන්නේත් අන්න ඒ වගේ තීරණාත්මක මොහොතක. දැන් ඔබේ වෘත්තිය ශක්ති වර්ධන ශිල්පියෙක් විදිහටනේ ඔබ ඉන්නේ. එතකොට ශක්ති වර්ධන ශිල්පියෙක්ට නිර්මාංශ වෙන්න පුළුවන්ද? ඔව් මම ගොඩක් වෙලාවට මේ අපේ ළමයිට කියලා දෙන්න හදන එහෙම කරන්න පුළුවන් කියන එක. මොකද දැනට වස විස ගහපු බෙහෙත් තමයි තියෙන්නේ පිටි ජාති ජිම් එකකට ගියාම ළමයි ගන්න. ඉතින් මම පුළුවන් තරම් ආදර්ශමත් වෙලා ඒ ළමයින්ට පෙන්වන්න හදන්නේ මෙහෙම කරන්න පුළුවන් කියන එක. මම නිකන් කියලා හරියන්නේ නැහැ නේ මෙහෙම කරන්න මට කරන්න දෙයක් බැරි නම් මම කියවලා හරියන්නේ නැහැ. මම දෙයක් කරලා පෙන්වන්න ඕනේ. ඉතින් එහෙනම් ඕනම විදිහකට දුවන්නද පනින්නද උස්සන්නද යෝගද ඕනම දෙයකට කරලා පෙන්නුවට පස්සේ මිනිස්සෙක් පිළිගන්නේ නැපේ. ඒ හින්දා තමයි මම හැමදෙස්සෙම මම ඒකට කියන්නේ ප්‍රායෝගිකව ඔප්පු කරලා පෙන්නන්න මාතෘකාව යටතේ මම හැමදෙස්සෙම ඉන්නේ. ඉතින් නිර්මාංශී ආහාර රටාව ගැන තව කියනවා නම් මල්ලී දැන් මෙහෙමයි කතාව. දැන් ඕනම මේ ලෝකේ ඉන්න සතෙක් මාංශ භක්ෂක සතෙක් ගත්තම එයා වතුර බොන්නේ දිවෙන්. දිවෙන් තමයි බොන්නේ. උදාහරණයක් හැටියට සිංහයා, කොටියා, හිවලා ඔක්කොම බොන්නේ දිවෙන් තමයි බොන්නේ. එතකොට නිර්මාංශී සතුන් අපි උදාහරණයක් ඇටියට ගත්තොත් අලියා මුවා ඒ වගේ ගත්තම නිර්මාංශ සත්තු වතුර බොන්නේ හොම්බෙක්. එතකොට දැන් මිනිස්සෙක් ගත්තම මිනිස්සයා කොහෙන්ද වතුර බොන්නේ? දිවෙන් වතුර බොන්න බෑනේ. එතකොට අපි බොන්නේ හොම්බෙක්. එතකොට නිර්මාංශී කියන බව ඔප්පු කරන්න සාධක මට කාලයක් එක යනකොට මට මේක තේරුණා. පස්සේ මට තේරුණා නෑ මාංශ භක්ෂක වෙලා ඉන්නවට වැඩිය හොඳයි නිර්මාංශ වෙලා අප මේ සබාදාමත් එක්ක සම්බන්ධ වෙලා ඉන්නකොට. මොකද මේ මේ ලෝක පාලකන දෙවියන් මේ ලෝ මවලා තියෙන්නේ හැම හේතුවක් උඩම මාළු ඉන්න හේතුවකට වෙන සතෙක් ඉන්න තව හේතුවකට මිනිස්සු ඉන්න තව හේතුවකට. ඉතින් මේ හේතු උඩ ඉන්න හින්දා මට හිතුණා මම මේ කරන්නෙත් අපි මේක නවත්තලා බලලා අපි ලංකාවේ තියෙන හෙළ පොළවේ තියෙන ආහාර දිනවනේ. අපි ඒ ටික කාලේ ඉවර වෙලා අපි මේක ආදර්ශයක් හැටියට අපි ඉමු කියලා මම හිතුවා. එළුවෙන් ඒ ශක්තිය ඊට වඩා ලබා ගන්න පුළුවන්. අනිවාර්යෙන් පුළුවන්. ලංකාවේ තියෙන ආහාර ඕන තරම් තියෙනවා ගන්න පුළුවන් ආහාර රටා ඕන තරම් තියෙනවා. හැබැයි ඒකට පොඩි වියදමක් යනවා අද කාලේ සහ ඒකට පොඩි මේ පොඩි මාංශයක් දරන්න ඕනේ. අපිට කුරුම්බ ගෙඩියක් හද බැරිද වුණ දවසකට කුරුම්බ ගෙඩියක් පුළුවන්. කොල්ලු ටිකක් අරගෙන තම්බල කන්න බැරිද? පුළුවන්. කුරහන් ටිකක් බැරිද රොටියක් හදා ගන්න? පුළුවන්. එතකොට අපිට බැරිද කිරි ලීටර් භාගයක් විතර දවසකට බොන්න? පුළුවන්. රටකජු? පුළුවන්. නිවිති? පුළුවන්. ඒ වගේ ගත්තම ලංකාවේ ওই වගේ ආහාර රටා තියෙනවා. එතන මේ අපි කන්නේ මොනවාද? බතුයි පරිප්පුයි සෝයා මීටුයි. ආයි සෝයා මීටුයි බතු පරිප්පුයි බතුයි. ඕක මාරු කරගෙන අපි හැමතිස්සෙම කන්නේ. එතකොට ශක්ති වර්ධනය වෙන්නේ නැහැ. ඔබ ආහාර හොයාගෙන යන්න ඕනේ. මයෝ කාලයක්, බතලාලයක්, මයෝ කකොලයක්, කරපිංචා වලින් හදපු ආහාර සුදුලුණු ඔය වගේ ගත්තම මේ ඕන තරම් එක එක වේරියේෂන් තියෙනවා. එතකොට මේ එක එක ಜಾති ಜಾති කනකොට එතකොට අද කන ආහාර වේල ආයි කන්න වෙන්නේ එන සතියේ. ඒ වගේ ගොඩක් ಜಾති ඔබට න්‍යූට්‍රිෂන් තියෙනවා. එතකොට නැත්නම් හැමදාම හම්බ වෙන්නේ එකම පොද පෝෂ්‍ය පදාර්ථය. ඒක මාරු කර කර ගන්න ඕනේ ශක්ති වර්ධනය කර ගන්නවා නම් අනිවාර්යෙන්ම. වස විස කනවට වඩා ඒ කන එක හොඳයි. අනිවාර්යෙන්ම ඉස්සරහදී වස විස කන ආහාර හින්දා අපිට ආහාරවටත් වැඩිය අපිට කන්න වෙන්නේ මොනවද දන්නවද? බෙහෙත්වල බෙහෙත් ෆාමසි තියෙන බෙහෙත් තමයි අපිට වැඩිපුරම කන්න වෙන්නේ බොන්න වෙන්නේ ආහාරවල හරියට ගත්තේ නැත්තම්. ඔය කියන කතාවට හොඳම උදාහරණ අපේ පැරන්නන් මහා ලොකු නිර්මාණ කරා. ලොකු ගල් පර්වත පිටින් ඉස්සුවා. ඒ ශක්තිය ලැබෙන ඔබ හිතන විදිහට ඔබ කියන විදිහට ඔවුන්ගේ ආහාර රටාවත් එක්ක අනිවාර්යෙන් ආහාර රටාවේ සෑහෙන තිබුණා. ඒ කියන්නේ යක්කු වගේ කෑවා කියලා කියනවා. ගොඩක් කෑවා.
ඒ වගේම තමයි මේ අවුවේ ගොඩක් ඒගොල්ලෝ සෙල්ලම් කරා. ඒගොල්ලෝ සෙල්ලම් කරා කියන්නේ මේ ව්‍යායාම ගොඩක් කරලා තියෙනවා, වැඩ කරලා තියෙනවා, කුඹුරු කොටලා තියෙනවා. ඉතින් මේ වගේ දේවල් මේ සූර්යාලෝකයත් එක්ක සම්බන්ධ වෙන්න ඕනේ. අපි හිටියොත් දැන් ඉන්ඩෝ එකක් ඇතුලේ, අපි ඉන්නේ කාමරයක් ඇතුලේ, ඔෆිස් එකක් ඇස්සේ, ගේ ඇතුලේ, එහෙම ඉඳලා ඉවර වෙලා අපි නිර්මාංශී ආහාර රටාවක් ගත්ත කියලා මල්ලි ශක්තිය වර්ධනය වෙන්නේ නැහැ. නිරෝගී වෙනවා පමණයි. එතකොට ඔබ මේ සූර්යාලෝකයත් සමග සම්බන්ධ වෙන්න ඕනේ. අපිත් මේ ඇවිල්ලා සූර්ය වන්දනා කරලා මේ සූර්යත් සමග සම්බන්ධ වෙලා පොළව මේ අල්ලලා අපි මේ හැමදේම කරන්නේ මේ සෝබාධාමත් එක්ක සම්බන්ධ වීම සහ සූර්යාලෝකයේ ඇඟට උරා ගැනීම. ඉතින් මේ ලුණු වතුරයි සූර්යාලෝකය කියන්නේ පිරිමියෙකුට ඇත්තරම ගන්න පුළුවන් හොඳ ටෙස්ටොස්ටරෝන් බූස්ට් එකක් තමයි ඇඟේ තියෙන ශක්තිය නිෂ්පාදනය වෙන වර්ධනය වෙන හෝමෝන වර්ධනය වෙන දෙයක් තමයි අපි මේ අවු ඉන්නවා කියලා කියන්නේ. මම අවසාන වශයෙන් අහන්නම් ඔබට යම් කෙනෙක්ට ඒ කියන්නේ තවත් ශිල්පීන් ඉන්නව නම් ශක්ති වර්ධනයට ඉගෙන ගන්න කැමති ශක්ති වර්ධනය කරන ඒ අයට කියන්න තියෙන්නේ මක්ස් මාංශෙන් තොර අපේ ආහාර රටාවෙන් මේ දේ කරන්න පුළුවන් කියන එක ඔබ අනිවාර්යෙන් ඒක ඔප්පු කරලා පෙන්නලා තියෙනවා ඔබ ඒක කියනවා. ඔව් අනිවාර්යෙන්. හේතුව තමයි ලෙඩෙක් වුණාම ළමෙක් හදලා බෑ. ඒ කියන්නේ ළමයි හදන්න කලින් නිරෝගිමත් වෙන්න ඕනේ. එතකොට ලෙඩ තියෙන පුරුෂයෙක් ළමෙක් හදන්න සැරසුනොත් ඒ ළමයට අවුරුදු 15 දී වගේ සීනි කොලෙස්ටරෝල් බ්ලඩ් ප්‍රෙෂර් එන්න පුළුවන්. ඒ හින්දා පිරිමියා දැනගන්න ඕනේ හරියට තමාගේ ශරීරය ශක්තිමත් කරගන්න. ගැහැණිය දැනගන්න ඕනේ හරියට තමාව ශක්තිමත් වෙන්න හරි ආහාර රටාව බල ආහාර රටාවක් කන්න. සම්බහාල කාලා අපි දැන් අපේ එදිනෙදා ආහාර වේලේ තියෙන දේක් තමයි මේ කරි. ඒ කියන්නේ මේ ගොඩක් ඔය තුන පහ දාපු කෑම පොල් කිරිත් එක්ක ගත්තට පස්සේ අපේ ඇඟට ඒක හොඳ නැහැ. ඒ වගේ දේවල් අපි මිනිසුන්ට කියලා දෙන්න ඕනේ. ඉතින් අපි නිරෝගිමත් ආහාර රටාවක් කනකොට නිරෝගිමත් මිනිස්සු තමයි බිහි වෙන්නේ. ශක්තිමත් මිනිස්සු තමයි එයින් බිහි වෙන්නේ. ශක්තිමත් මිනිස්සු බිහි වෙනකොට අනිවාර්යයෙන්ම ආධ්‍යාත්මික ශක්තිය තියෙන මනස දියුණු මිනිස්සු තමයි ඊළඟට එළියට එන්නේ. ඉතින් ඒ හින්දා අපි දැනගන්න ඕනේ මේ දේවල් කරලා වගකී යුතු කට්ටිය හැටියට අපි මේවා හරියට ඉදිරිපත් කරන්න. උදේට කැඳයක් බිව්වම ආරද කැඳ බිව්වා වගේ කියලා අපේ අර කැඳ එක පල්ලෙහැට දාලා තියෙනවා. පල්ලෙහැට දාලා තියෙනවා. ඒකට ඒකේ ශක්තිය දන්නේ. එහෙම නැහැ. ඒක කිව්ව කතාව තමයි කැඳ බිල දාවේ කියලා ඇහුවම අර මිනිස්සු ඒක බොන්නේ නැති හින්දා ඒක හැමම නැති කරා. කැඳ එක කෑම ආහාර වේලට කලින් කැඳ කෝප්පයක් බොන්න ඕනේ. බිව්වට පස්සේ තමයි එතකොට ගොඩක් එක වෙලා දැන් මම ඇඩිෂන් කෙනෙක් හැටියට ආහාර වේදී කැඩියට මම ඉස්සල්ලාම කැඳ එකක් බොන්න දෙනවා. මොකද හේතුව නැත්තම් ගොඩක් උදේට කන්න එපා. එතකොට බඩ ලොකු වුණාම දඟලන්න අමාරුයි. එතකොට දවසම පොඩ්ඩක් ඔතෑණි වෙන හින්දා කැඳ කෝප්පයක් දීලා පැය භාගයක් පැයක් ගිහිල්ලා තමයි ආහාර වේල ගන්න කියන්නේ. එතකොට ගත්තට පස්සේ මොකද වෙන්නේ? අර එතකොට ගොඩක් කන්නත් බෑ. ඉතින් ඒ හින්දා අපි ආහාර රටාවෙන් පාන් අයින් වෙන්න ඕනේ, සම්බ අයින් වෙන්න ඕනේ, පොල් කිරි දාපු කරි අයින් වෙන්න ඕනේ. මොකද ඒ ඔක්කොම ඇඟේ රැඳෙන දේවල්. එක කාබෝහයිඩ්‍රේට් ග්‍රෑම් එකක් සීනි තියෙනවානේ. එතකොට ඒ සීනි සහ කැලරි ප්‍රමාණය අතර ගත්තම අපි නිර්මාංශී කෙනෙකුට විඩක් මහත් වෙන සම්භාවිතාව වැඩි. ඉතින් ඒ හින්දා අපි දැනගන්න ඕනේ පෝෂක පදාර්ථ තියෙන හොඳම ආහාර අපේ ජීවිතයට එකතු කරගන්න. තෝරා බේරාගෙන දන්න කෙනෙක්ගෙන් අහගෙන හරියට ආහාර රටාව අනුගමනය කරන්න ඕනේ කියන එක තමයි කියන්නේ. එහෙනම් බොහොම ස්තුතියි. හොඳයි.